ඒවතා සත්තම්මං මුනිරාජස සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුකෝරෝතං විපාකං පටිසේවති. පින්වත්නි, ධම්මපද දේශනා මාලාවේ 53 වෙනි දේශනාව සඳහා පාප වර්ගයේ 8 වන දේශනාවයි මාතෘකා කළේ. නතං කම්මං කතං සාදු. මෙහෙම කර්මයක් කරන්නේ නැත්තම් හොඳයි. මොන වගේ එකක්ද? යං කତ୍වා, යමක් කරලා අනුතප්පති තැවෙන්න වෙනව නම් කොහොමද තැවෙන්නද? යස්ස අස්සමු කෝරෝදං. කඳුළු පිරුණු මූණෙන් විපාකං පටිසේවති. ඒ විපාක ලබනකොට කඳුළු පිරුණු මූණෙන් විපාක ලබන්න වෙනව නම් නැවත තැවෙන්න වෙනව නම් එවැනි කර්ම නොකළ යුතුයි, නොකිරීම යහපත් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දේශනාවට හේතු වුණා එක්තරා ගොවි මහත්තයෙක්. ඒ ගොවි මහත්මා සවැත් නුවර අසල කුඹුරක තමයි වාසය කළේ, සීසාමින්. ඊට කලින් දවසේ රෑ හොරු ගෙදරකට ඇතුල් වෙලා සොරව්ව දිගේ මගක් අරගෙන ගෙට ඇතුල් වෙලා ඒ ගෙදර තිබිච්ච වටිනා රන්රිදී මුතුමැණික් කහවණු ආදී හොරගම් කරගෙන ඒ පාරෙන් එළියට ගිහින් තියෙනවා. ඒ හොරුන්ටත් හොරා තව හොරෙක් දහසින් බැඳි පියල්ලක් හංගගෙන ගිහින් තියෙනවා. ඉතින් මේ කුඹුරු ළඟට රෑ ඇවිල්ලා තමයි බඩු බෙදාගෙන තියෙන්නේ. මේ බෙදාගනිදී හංගගෙන හිටපු දහසින් බැඳි පියල්ල නැත්නම් කහවණු දහසේ මල්ල බිම වැටිලා තියෙනවා. ඒ බව දන්නේ නැහැ. උදෑසන ලෝබලා වදාරන බුදුරජාණන් වහන්සේට මේ ගොවි මහත්තයා පේනවා, කුඹුරේ තියෙන විස්තරෙත් පේනවා. එයාට පිහිට වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඒ කුඹුරට වැඩම කළා. වැඩම කරද්දී සීසාමෙන් හිටිය බුදුරජාණන් වහන්සේ දැකලා ගොවි මහත්තය වන්දනා කරලා ආයෙ වැඩට පටන් ගන්න එයා වැඩට ගියා. ආනන්ද තෙරුන් වහන්සේත් එක්ක අර කහවණු මල් ළඟට ගිහින් අහනවා, ආනන්ද සර්පයා දුටුවාද කියලා. ආනන්ද සයනස් කියන එසේ ස්වාමීනි ගෝර සර්පෙක් කියලා. ඉතින් ගොවි මහත්තයත් අනිවාර්යෙන් සර්පෙක් ඇවිත් ඇති, භාග්‍යතුන් වහන්සේ වැඩපුදෙන් කරන දේ දන්නවයි කියලා හිටියා. ඊපස්සේ කෙවිතක් කරන් සර්පය මරන්න තමයි ආවේ. එනකොට දැක්ක කහවණු දහසක මල්ලක්. ඒකත් හොඳයි කියලා අරගෙන ගිහින් පැත්තකින් තියලා වැඩ කරන ගමන් ගෙදර අයිතිකාරයෝ අඩිසලකුණු ඔස්සේ ඇවිල්ලා දැන් කුඹුරටත් ආවා. එතන ඉඳන් ගොවි මහත්තයා ගාඩි පාර දිගේ යනකොට කහවණු දහසේ මල්ල තියෙනවා, නැත්තම් දහසින් බැඳි පියල්ල තියෙනවා. රෑදිස් හොරගම් කළ දවල්ට සීසානවා නේද කියලා අල්ලලා හොඳටම ගහලා බැඳගෙන ගියා රජතුමා ළඟට. බඩු සමග සොරු අහුවෙච්ච නිසා නඩු විසඳීමක් නැහැ, කෙලින්ම මරණ දඬනේ. ඒ කාලේ එහෙමයි තියලා තියෙන්නේ. ඉතින් මේ මරණයට ගෙන යන වෙලාවේ ගොවි මහත්තයා කියලා තියෙනවා, ආනන්ද සර්පයා දුටුවා, දේශේ ස්වාමිනී සර්පයා දුටුවා කියලා නැවත නැවත කියද්දී රාජපුරුෂයාල තියෙන මේ ආනන්තරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන මොන කතාවක්ද උඹට තියෙන්නේ? හොඳයි රජතුමා ළඟට ගිය ගෙනිච්චොත් මං කියන්නම් කිය. ඒ වෙලාවේ මේ ගොවි මහත්තයා කියන බුදුරජාණන් වහන්සේ කුඹුරට වැඩිය උන්වහන්සේ මේ සර්පයෙක් බව මතක් කළා. නමුත් මට ඒක තේරුනේ නැහැ කියන එක. දැන් සර්පයෙක් කියන එක පැහැදිලි අපිට. මේ මුදල් නිසා තමන් විපතට වැටෙනවා, තව ටිකක වේලාවකින් මරණයට පවාපත් වෙන්න හේතු වුණා. මරණ සමාන දුකකට වැටෙන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මයි සර්පෙක් කිව්වේ මේ මුදලට. ඒක තේරුනේ පස්සේනේ. හොඳයි කමක් නැහැ,
ගොවි මහත්තයත් එක්කගෙන රජතුමා යනවා කුසල රජතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහනවා මේ ඇත්තද වහන්සේ වැඩියද මේ කුඹුරට එහෙම වැඩම කරයි කියනවා එහෙම කිව්වයි කියනවා ඒ අනුව මේ ගොවි මහත්මා මරණයෙන් නිදහස් වෙනවා අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළා යම් කිසි කෙනෙක් කඳුළු පිරුණු දැසින් විපාක විඳින්න වෙන දුක් වෙන්න පසුතැවෙන්න සිදු වෙන කර්ම කරනවා නම් ඒක දුකට හේතු වෙන නිසා ඒවා නොකර ඉන්න කියන එකයි මේ පාප වර්ගය සඳහන් මේ ගාථා රත්නේ සරලම අදහස ඒ බව අපට වැටහුණා. ඒ අනුව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව අපි ජීවිතයක් දැන් ගත කරන විශේෂයෙන් පැවිදි වෙලා පැවිදි ජීවිතයක් ඒ වගේම ගිහි පිරිස ගිහි ජීවිතයේ ගෙවන ගමන් දැන් මේ භාවනා වැඩසටහන් සඳහා කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවද? එයාගේ පළවෙනි දවස. ඒ නිසා ඒකත් අපි වෑයමක් කොට ගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේ අපිට වදාළ ධර්මයේ තියෙන්නේ තනිකරම දුකින් මිදීමේ මාර්ගයක්. දුකක් තියෙනවා ඒ දුකින් මිදෙන්න අවශ්‍ය කෙනා දුකින් මිදෙන්න උත්සාහ කරන වීරය කරන ඒ සඳහා එරදිපාද හතරක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා සඳහන් වෙනවා. යනවාද අද මේ පැමිණියා හිතන්නුන අපිට ඡන්දයක් ඇති වුණා ධර්ම දේශනාවක් කාලා හරි වැඩසටහනක් බලලා හරි මෙහෙම තියෙන වනසෙනසුනකට ගිහින් අපි විවේකයෙන් අපේ හිත දියුණු කරගන්නවා කියන මුල්ම ඡන්දය. දෙවනියට ඡන්දෙත් එක්කම හිත බලවත් වුණා යන්න ඕන කියලා දෙවනි කාරණේ. තුන්වෙනි එක එකට වීරය කළා. ඒ කියන්නේ කතා කරලා පාර අහගෙන ඒ ගෙවල් වල ඉන්න අයගෙන අවසර අරගෙන ඒවයි සම්පාදනය කරන්න ඕනට තියෙනවා. ඒවත් සම්පාදනය කරලා නුවණින් විමසලා විමර්ශාවත් එකතු කරගෙන අර හිතුව වගේම අද දවල් වෙනකොට අපිට ඒක සමෘද්ධ කරගන්න පුළුවන් වුණා. ඉතින් බොහෝ අය එහෙම කතා කරනවා. නමුත් එනතුරු අපිට විශ්වාස නැති නිසා මේ සේනාසනයට ඇවිල්ලා වාහනයකින් බහිනතුරු අපි විශ්වාස කරන්නේ නැහැ එයි කියලා. මොකද ඒ ඕන තරම් ලනු කාලා තියෙනවා. يعني පාර අහපු ගිය දෙනෙක් ඇවිත් නැද්ද? පාර කියලා මහන්සි. ඒක කොහොම හරි අපි සන්තෝෂ වෙනවා මේ පිරිස එක වචනකින් Tamanට ලැබිච්ච මේ අදහස අදහසක් වශයෙන් තියාගන්න නැතුව ක්‍රියාවක් වශයෙන් කරලා දැන් ඔන්න පළවෙනිම වෑයම ගත්තා. ඒ තමයි ගිහි ගෙදරින් ඈත් වුණා. අපි හිතන දවස් 10ක් 12ක් කැමති වෙලාවක් අපි දන්නේ නැහැ. ඒතර 10ක් කියලා ගත්තත් දැන් මේ දවස් 10යි අපි ගෙදර හිටියනම් අපිට ඇති වෙන්න පුළුවන් සංස්කාර දැන් විශේෂයෙන් එන්නේ සිංහල අලුත් අවුරුදු කාලේ ඥාතියන හරියට ගමේ මිනිස්සු එනවා. ඉතින් එයාලා අපි සංග්‍රහ කරනවා. එයාලත් අපිට දැන් අපේ ගම්වල නම් කේක් ගේනවා. ඒ කේක් අපි අරන් යනවා. අයගෙන කොහේ හරි. ඒ වගේ එක කේක් ගෙඩිය ගම් වටේම යන කාලේ නේ මේ කාලේ නේද? කැවුම් කාලේ එපා වෙනවා. ඒ ඉස්සර මට මතක විදියට දැන් කොහොමද දන්නේ. අර කොණ්ඩ කැවුම් එක තෙල් බේරන මූණෙන්. එතකොට සූදු කෙලිනවා ඒ කාලේට. ලොතරැයි කියලා જાති තියෙනවා. දැන් මතක නැහැ. මේවට ඔට්ටු අල්ලනවා. ඉතින් මේ වගේ අකුසල් රැස් වෙන්න කෙලස් වැඩි වෙන්න කාලයක්. අපි උදාහරණයක් ගත්තොත් දැන් මේ අවුරුදු කාලෙට අපේ රටේ සිංහලයේ තියෙනනේ අදහසක් අලුත් ඇඳුම් ගන්න ඕනේ කියලා. එහෙම තියෙනවා නේද? ඒ කියන්නේ මේ දවස්වල ගිහින් බැලුවොත් ඕනම නගරයක රෙදි කඩේකට යන්න අමාරුයි. අදිස්සි මිනිස්සුෙකුට වැඩකට රෙද්දක් ගන්නවා චන්න බෑ මොකෝ වැඩ කර නැතුව මොන රෙදි ගන්න යනවා. ඇයි හිතනවා මේක අඩු කරලා දෙනවයි කියලා මේ කාලේට. අඩු කරලා නෙවෙයි දෙන්නේ වැඩියෙන් ගාන ගහලා අඩු කරලා ලියලා දෙනවා. එච්චරයි. අඩු වෙලා නැහැ. මන් දන්නේ මේ වෙළඳාම් කරන අය හොඳට රෙදි විකන කාලේට අඩු කරලා විකුණයි කියලා අපිට හිතන්න බෑනේ. අනිවාර්යෙන් රෙදි ගන්න මේ සැරේ. ඒක තමයි චාරිත්‍රානුකූලව මව්පියන්ට රෙදි ගිහින් දෙන්න ඕනේ. චීත්තයක් හැට්ටයක් එහෙම කියනවනේ. ළමයින්ට දෙන්න ඕනේ. සමහර තාත්තා රෙදි ගන්නේ නැහැ. ඒ ගෙදර අයට ගිහින් දෙනවා. ඒ වගේ තමයි අපි දකින්නේ. දැන් එතකොට මෙතෙන්දී තියෙන කෙනා එහෙම ගන්නකොට නැති කෙනාට මොකද වෙන්නේ? ආ දුකක් ඇති වෙනවා. එයාට සන්තාපයක් ඇති වෙනවා. කාල කන්‍යාගීමක් ඇති වෙනවා. يعني තමන්ගේ දුප්පත්කම ගැන දුකක් ඇති වෙනවා. අනිත් අයට තියෙනවා මට නෑ. ඉරිසියාවකුත් ඇති වෙනවා. ඒ වගේ තියෙනවා. සමහර රතිඤ්ඤක්වත් ගන්න සල්ලි නැති ළමයි ඉන්නවා. එතකොට අනිත් රතිඤ්ඤ දිහා බල බල එයාලා ඉන්නවා.
ඉතින් ඉස්සර ඔය ඒ වගේ දේවල් වලට හොරකම් කරපු අයත් ඉන්නවා. අවුරුදු කාලට හොරකම් කරනවා. නැත්නම් හොර පොල් කඩනවා. හොර පුවක් කඩනවා. මොකටද අවුරුද්දට රෙදි ගන්න. අපේ ගම්වල මම මේ කියන්නේ. අනිත් ඒවා දන්නේ අපේ පැත්තේ ඒවා තිබුණේ ඒවා තමයි. පොල් පුවක් තමයි හොරාට කඩන්න පුළුවන්. කඩනවා කොහොමද? දැන් මොනවද ඇති වෙන්නේ තියෙන්නේ ඉස්සරහට මේ මාසේ අවුරුදු මාසේ කෙලෙස්. අපේ මාතර වැඩසටහන ඉදලා තිබුණා 13. කලින්ම කල්පනා කරලා අපි 20ට දැම්මා ඒක. මොකද 13 දැම්මොත් මමයි සංවිධායකතුමිය විතරයි. අපි දෙන්නට දෙන්න මුණ බලන් ඉන්නේ මුල්ලකඩලා. මොකෝ එක එකක්වත් එන්නේ නැහැ. අපි කොච්චර බණ ගුවත් මේ උත්සවයක් ආපු වෙලාව උත්සව සමයක් ආවට පස්සේ රතිඤ්ඤ පත්තු කරනවා, නිලා කූරු පත්තු කරනවා, අරහස් වෙඩි නේද? ආකාශ කූරු කියලා කියනවා. ඒව පත්තු කරනවා. තමයි ඇහෙත් වදිනවා. ඉස්පිරිතාලෙත් යනවා. ඒත් කමන්නේ. විනෝදනේ නේද? ඊපස්සේ කණා මුට්ටි කියලා ගහනවා මුට්ටියට, ඔළුවටත් ගහනවා හිටපු ගම. ඉස්සන ගහේ නගින ඔය වගේ ಜಾති ගොඩක් ඉස්සරහට තියෙනවා. ඉතින් මේ අපේ ඉතින් සංස්කෘතිය හරි හැඩයි. නමුත් ඉතින් මං කියන්නේ ඒව ඔක්කොම අතහැරලා තමයි මේ පිරිස අද ඇවිත් තියෙන්නේ. දැන් මේ මේ පාර අවුරුද්දට මේ උපාසක කම්මලට කණා මුට්ටි බඳින්න වෙන්නේ නැහැ. ඒ මෙහි කණා මුට්ටි නැහැනේ ගහන්න. අපේ මුට්ටි නම් තියෙන ඒවා පොන්න බිඳ ගන්න පුළුවන් එහා පැත්තේ. ඊළඟට ගීස් ගහේ නගින්න විදියකුත් නැහැ. අවුරුදු කුමාරයට යන්න හිටියන අද විකත් නැති වෙනවා මේ සැරේ. ඔය වගේ අර අහිමි වුණා කියලා නෙවෙයි, දේවට ගියා නම් එක්ක රාගය එක්ක දේශය. දැන් බලන්න මේ අවුරුදු උත්සවයකට එකතු වුණාම අපේ ගම්වල තිබුණ එහෙම ප්‍රශ්න මේ ගම් දෙක තුනක් තියෙනවා. ඒක අපේ වැවගාවට එකතු වෙලා කඹ අදිනවා. ඒ ගම්වල හයිය පෙන්නන කඹ අදිනවා. දින්න එක සතුට වෙනවා. පෙරදිච්ච එක දුකෙන් ඉන්න ඊට පස්සේ ඇඟේ හයිය පෙන්නන ගහ ගන්නවා. අරක පෙරදුන එක ඇත්ත රණ්ඩුවකුත් යනවා. ඊළඟට ඔය සංගීත ප්‍රසංගයකුත් අනිවාර්යෙන් තියෙනවා වක්මහවුලලක. ඉතින් මේක කෙලවර වෙන්නේ එක්ක මිනී මරුමකි. එක්ක අර පරණ කෝන්තර පිරිමහ ගන්නවා. ගෑනු ළමයි ගැගේ හැපුණොත් ඒත් වලියක් යනවා. ඒක ඉන්නේ මොකද හරි ලාමක පැවැත්මක් තමයි මේ දවස්වල තියෙන්නේ. මේ දුස් කියන නෙවෙයි. ඒක තේ මිනිස්සු යදෙනවා. අපි එපයි කොට වැඩක් නැහැ. මං කියන්නේ අපි යන්නේ ගිනි ගන්න දැවෙන සමාජයෙන් දවස් 10කට හරි නිදහස් වුණා. දැන් 10 වෙලා යන්නකෝ බලන්න පාරට මොකක්ද දැනෙන්නේ කියලා. නිකන් සීතල දැනගෙන ඉඳලා නිකන් කාන්තාරයකට බැස්ස වගේ දැනෙනවා. එහෙම වෙනවා. ඔය අත්දැකීම අපිටත් තියෙනවා. අපිත් වැඩසටහනල මෙහෙම නෙවෙයි. අපි දැන් නිදහස නෙමෙයි ඉන්නේ. අපිට ඕන විදියටනේ. අපිත් ඔය වගේ වැඩසටහනකට නීතිරිකල එහෙම ගියොත් එහෙ ලොකු සාසල අපිට දෙනවනේ අවවාදයක්. අපිත් දුරකතන අයින් කරලා අපිත් තනි වෙලා ඉඳලා මේ දුරකතන නැවත ඔන් කරනකොට හරි නැවුම්බ ගතියකින් තමයි මේක දැනෙන්නේ අපිටයි. ගොඩාක් මැසේජ් ඇවිල්ලා තියෙනවා. එක එක පණිවිඩ අපිට ධර්ම පණිවිඩ වෙන්න පුළුවන් එනවා. ඉතින් ඒව බලන්නේ අලුත් හිතකින්. දැන් අර එක දිගට තිබිලා දවස් 10ක් නැති වෙලා තිබිලා ආයි ඇවිල්ලා. හරිද? අපිට එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ වෙනස. මොකද පැවිද්ද නිසා අපි ආයේ එන්නේ ආරන්නටනේ. නමුත් ගෙදර යන එක්කෙනා මොන හිතින්ද යන්නේ? දැන් ටෙලිෆෝන් එක දෙන්න කලින් කෝල් එකක් දෙන්නේ නැති. මේ ආවා පරිස්සමෙන් ඉන්නවා මෙහෙමයි කියලා මොනවාරි කියන්නේ නැති. දැන් ඊට පස්සේ ඊළඟ කෝල් එක ගන්න මොන හිතින්ද? අවසන් දවසේ ගන්න යන දවසේ. ඉතින් අර පිරිසුදු කරගත් හිත ටිකෙන් ටික ටිකෙන් ටික ගෙදරට යන්න 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 ආය අපිරිසුදු භාවයට පත් වෙනවා. හැබැයි ඒක නවත්තන්න බෑ. හැමදේම අනිත්‍යයි. අපි හිත පිරිසුදු තියාගන්න ඕනේ හැංගිලාම මෙහෙම ඉන්න බලන එහෙම ඉන්න අමාරුයි ලෝකෙක. අපිට සමාජයට යන්න වෙනවා. ඒ නිසා මෙවැනි යෝගාවචරයන්ට අපි කියලා දෙනවා සතිපට්ඨාන භාවනාවේ විපස්සනාව. ඒ කියන්නේ අපි ඉන්න ඕන තැනක එන අරමුණක් ගෙවි යනවයි කියලා දැනගෙන ඉන්න එක. අපි කියනවා මොකද්ද? සතිපට්ඨාන. දැන් අපි කොච්චර මේ ජීවිතේ ඇලුම් කරත් අපි ටිකෙන් ටික කොහෙටද යන්නේ? ජරා මරණයට යනවා. වයසට යනවා මේ. දැන් එතකොට දවසට කියන තප්පර 60ක් විනාඩියයි. විනාඩියට පැයයි. පැය 24ක් දවස. දැන් අද උදේම වැඩ පටන් ගත්තා. උදේ 4ට ඉඳලා ලෑස්ති වෙලා ඇවිල්ලා මෙතන බණ භාවනා හරි දානෙ හදනවා හරි මොනවා හරි මේ පිරිස කරන්නේ. ඉතින් අපේ අය දැන් ඒ පටන් ගන්න වෙලාවේ තිබිච්ච සිත නෙවෙයි දැන් තියෙන්නේ. රූපයක් නෙවෙයි දැන් තියෙන්නේ. ඒක වෙනස් වුණා. ගෙවි ගෙවි ගිහින් තියෙන සංස්කාර වශයෙන් ඒ නාම ධර්මත් ගෙවි ගිහින් තියෙන කාලයත් අපි කියන නෑ කාලය ගත වෙන්න එපා මම වයසට යන්න එපා කියලා පැතුවොත් මොකද වෙන්නේ? වෙහෙසද නැද්ද? වෙහෙසයි. දැන් මේක ගලන බලන්න ඕන ගලන ගඟ වගේ.
ගඟක ගැල්ම කවදාවත් නතර වෙන්නේ. ඒක වේගෙන් ඉගලාගෙන එනවා. මේ කාලෙත් සමාන වේගකින් ගෙවි ගෙවි අතීතයට යනවා. එන අප්‍රේල් 6 අතීතයට ගියා. අප්‍රේල් 7 හෙට අතීතයට යනවා. ඔහොම ඔහොමම අපි දැන් අවුරුදු 25 30 40 50 60ක් දැනුවත්තම ගෙවාගෙන ගියා. දැන් ආයෙ හැරිලා බලන්න ඕනේ විපස්සනාවෙන්. ඕනෝග තමයි ගොරෝසු අනිත්‍ය. මොකද්ද ගොරෝසු අනිත්‍ය කියන්නේ? ඕන කෙනට තේරෙනවා. කෙනෙක් වයසට යනවා කියන්නේ අනිත්‍ය වෙනවායි කියන එක තේරෙනවා. දැන් භාවනා කරලා මතු කරගන්න යන්නේ ශනික අනිත්‍ය. මොකද්ද ශනික අනිත්‍ය? ශනික ශනේක වෙන අනිත්‍ය. නැත්නම් කියන උපාද තితి බංග චිත්තක්ෂණයක තියෙන කුඩාසන තුනක්. ඒ තුනට කියන උපාදසනේ, තితిසනේ, බංගසනේ. සිතක පහළ වෙනවා නැත්නම් සිත වැලක පහළ වෙනවා සන 17ක්. සන 17ක්. ඒ සන 17න් තමයි අරමුණක් දැනගන්නේ. රූපයක් දැක්කා කියන්නේ ওই 17 පහළ වෙන්න ඕන. ජවන් 7යි. ඒ ජවන් 7ට පෙර ආටු පෙර පෙරාතු භවංග චලන භවංග උපච්ඡේද ඔහොම තියෙනවා. පංචද්වාර ආවර්ජන කියලා ඔය ආයතන පහෙන් එනවනම් ඒකෙන් පිළිගන්න ශ්‍රණය ඊළඟට ඒක පිරිමදින ශ්‍රණය වොත්තපණය වම් තියෙනවා. දැන් මේ ඔක්කොම කොච්චර වේගවත්ද කිව්වොත් මේ ශ්‍රණ 17 අපිට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට ගෙන ඒ වගේම කෝටි ලක්ෂයක් අරණයක් කිව්වේ ශ්‍රණ 17 එක ශ්‍රණයක්. උපාද තితి බංග ශ්‍රණ තියෙන ඒවා තප්පරයට පහළ වෙනවා කෝටි කෝටි ලක්ෂයක්. ඔක තියෙන අභිධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. දැන් අපිට වල්ලන්න පුළුවන් ද ගොරෝසු වැඩ කර කර ඉඳගෙන? දර පලන ගම වල්ලන්න පුළුවන් ද? රෙදි අපුල්ලන ගම පුළුවන් ද? පාරේ බස්ස ගන ගම පුළුවන් ද? කෑග ගාව කරන්න පුළුවන් ද? බෑ, පුළුවන් තරම් හිත සියුම් කරන්න ඕන. එතන සූම් කරන්න කියලා කියනවා. ඉංග්‍රීසි වලින් කිව්වොත් සූම්. අපි කියනවා සියුම්. හොඳට ඒක අවධානය දීලා හිත ගන්න ඕන නිදහස. දැන් මේ ආපු අම්මලා වචන කීයක් වගේ දැන් කතා කරාද අද මේට ආවට පස්සේ? නිකන් ඇත්තම කියන්න බලන්න. අඩු ඉද වැඩිද ගෙදරට වඩා? අඩුයි. අපි ඉත ඉල්ලීමක් කරන සාමාන්‍ය කවුරු භාවනාවට ආවත් අපිට ඕන නිසානේ ඔය කට්ටිය හොඳටමයි කියන්නේ. යාළුවොත් එක්ක ආවනම් ටිකක් පුළුවන් තරම් දුරින් ඉන්න. ඒ කියන්නේ එක ළඟ ඉන්න යන්න එපා. ඒ කියන්නේ ඈතින් හිටපු තරමට ඇඟට ගුණයි. මොකද හේතුව අඳුරන් නිසා කතා කරන්න ගොඩක් ಜಾති තියෙනවා. එහෙනම් නිහඬ බව අගය කරනවා භාවනාවකදී. ඒ මොකද මේ හිත හැදෙන්න නම් අරමුණු ගන්න ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන. විශේෂයෙන් කතා වචන කතා කරන්න 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 මේ සමාධිය බිඳෙනවා. එහෙනම් දැන් මම නීතියක් දාන්නේ තමන් දියුණු වෙන්න කැමති නම් අදිෂ්ඨාන කරගන්න. ආපු යාළුවන්ට කියන්න අද ඉඳන් කතාව අපි තරහ වෙලා ඉමුකෝ නම් අද ඉඳන් තරහ වුණම කතා කරන්නේ නැහැ නේද? මම බොරුවට තරහ වෙනවා කියලා කියලා බලනවා. ඉතින් ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් දැන් මේ ඔක්කොම යාළුවෝ මෙතන දැන් ඉන්නවනේ. ඒතොර හැම යාළුවම තේරුම් ගන්න තම තමන් මගේ යාළුවත් එක්ක දැන් මම කතා කරන්නේ අඩුවෙන් අවශ්‍යම දේකට. ඉතින් අවශ්‍යම දේ කියලා ගියාම අනවශ්‍ය දේ ඥා කරනවා. එන්න කියනවා මෙහෙම එන්න කියනවා. යන්න නම් මෙහෙම යන්න කියනවා. කතා කරන්න එපා නම් මෙහෙම කඩට තියලා පෙන්නනවා. දැන් මොකද මෙච්චර වෑයමක් ගන්නෙ? බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිහඬ බව ප්‍රශංසා කළා, අගය කරලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ වැනි උතුමෝ එකට ඉඳලා තියෙනවා. තුන් නමක් ඉඳලා තියෙනවා. බගු, කිම්බිල, අනුරුද්ධ කියන තෙරුන් වහන්සේලා තුන් නම. උන්වහන්සේලා පාචීන වංශවන් ඉඳලා තියෙන්නේ සතියට එක දවසයි කතා කරන්නේ. සතියට එක දවසයි. ඉතින් මේවා කියන්නේ මේ අපි යමක් ගන්න එකකින්. ඒ විදියටම නෙවෙයි මොනවා හරි ගන්න එකකින්. ඉරිදා කියන්නේ සතියෙන් පොයේ දවස ගන්න. අටවක එකයි, අමාවක එකයි, අවාටව කොහොමම තියෙනවා. හතරක් තියෙනවා. ඒතර මාසෙ හතරට බෙදලා ඒ එන පොයේ හතරට විතරක් රැට එලි වෙනකන් ධර්ම සාකච්ඡාවක් කරන ගලක් උඩ. අනිත් හැමදාම නිහඬයි. හොඳ යාළුවෝ. ගිහි කාලෙත් යාළුවෝ. පැවිදිලත් එකට ඉන්නේ. රජකුමාරු තුන් දෙනෙම. ඉතින් වැසිකිලි භාජනයට වතුර පුරවන්න ඕන. ඒකට යා බරයි. වතුර පුරවගෙන අනිත් එක්කිනා ගෙන්න ගන්න වචනෙන් කතා කරන්නේ නැහැ.
මෙහෙම කරා කියන ස්වාමීන් අපි ඒ සඳහාවත් වචනයක් වෙහෙස කරන්නේ නැහැ. මට හිතෙනවා මගේ හිතින් මේ ආයුෂ්මතුන්ලගේ හිතත් මගේ හිත වෙනවා නම් කොච්චර හොඳයි තරම් මෛත්‍රියයි. ඒතර අපිට තේරුම් ගන්න තියෙන මේ තරහ නිසා නෙවෙයි කතා නොකර ඉන්නේ. මෛත්‍රියෙන් හොඳට තේරුම් අරන් මේ කරන්න ඕන. දැන් අපේ සමහර විට දෙනවා නිහඬ භාවනාව කියන එකක්. මේ ඉන්න මෑණිවරුන්ටත් දෙනවා. මොකද කතා වැඩි වුණාම ප්‍රශ්න වැඩි වෙනකොට දෙනවා නීතියක් ඔය මෑණියෝ නිහඬ වෙන්න. ඉතින් ඉස්සරම අපි කරා කොලයක් ලියාගත්ත බෝඩ් එකක්. නිහඬ භාවනාවේ යෙදී ඇත. කවුරු හරි කතාවට ආවම බෝඩ් එක ඉනේ ගහන් ඉන්නේ ගත්ත බෝඩ් එක පෙන්වනවා. බය වෙන්න අදිර දෙනවා. මොකද ඉන්නේ මොනව ගණිත් දන්නේ. ඔව්. නේද? තුවක්කුත් ගන්නවනේ. මේකෙම නෙමෙයි. ගත්ත පෙන්වගම අර මනුස්සයා බය වෙනවා. මොකද නිහඬයි. හරි එහෙනම් එයාත් කටපියන් යනවා. දැන් මෙවැනි සෙනසුනක ඉන්න වරම් තියෙන්නේ කතා කරන ප්‍රමාණය අඩු අයට. ඒ කියන්නේ ප්‍රමාණ දැනගෙන අවශ්‍ය සාමාන්‍ය මනසත්යෙන් කතා කරලාට කමන්නේ. නමුත් භාවනාවකට පේ වුණාට පස්සේ අපි කියමු දවස් 10ක් අපි කියලා අදිෂ්ඨාන කරේ. ඒ 10 අපි ගන්න තීරණයක් මම කතා කරන්නේ නැහැ. මේක දිගටම ඉන්න ඇට එක දාන්න බෑනේ. හැමදාම ඉන්න ඕනේ කට්ටිය නිසා යාළගේ මේවත් පිළිවෙත්වලදී කතා. හැබැයි කතා කරන්නේ අවම ප්‍රමාණය. ඒතර දේශනාවේ තියෙනවා කතා කරන්න ඕන හැටි. ධම්මියාවා කතා. කතා කරනවා නම් ධාර්මික කතාවක යෙදෙන්න කියනවා. පිරිස එකතු වුණාම එකතු වුණාම කරන්න ඕනේ මේක. දැන් මේ ශාලාව කියන්නේ නිතරම එකතු වෙන තැන අපි. ආ උපස්ථාන ශාලාව කියලා කියන මේකට ධර්ම ශාලාව, අවධාන ශාලාව. නම් කිහිපකින් අපි හඳුන්වනවා මෙතන. නමුත් පොතේ තියෙන උපස්ථාන ශාලාව එතෙන්ට තමයි ගිලම්පස වළඳන්න, දානෙ වළඳන්න වඩින්නේ. එතෙන්ට වැඩිවහම කතා කරන්න හේතු හැදෙනවා. ඉතින් මේ හැදෙනකොට Taman දක්ෂ වෙනවා. අවශ්‍ය දේ විතරක් කතා කරන්න එකක් දෙක තමයි. සාකච්ඡාවට වැඩනවා නම් ධර්ම සාකච්ඡාවකට පමණක් වැටෙන්න. මට මේ වතින් අල්ල කටවල් වහන්න බෑ. ඔය ඉන්න හැමෝම තේරුම් ගන්න මේ කවුරුත් ඇවිල්ලා ඉන්නේ සංසාරයෙන් එතර වෙන්න. කවුරු හරි කෙනෙක් අනවශ්‍ය කතාවක් ඇදලා ගත්තොත් මෙතෙන්දී මොකද වෙන්නේ? අනිත් ඒ අනිත් පිරිසම පිරිහෙනවා. තමන් එක කතාව නිසා ඔක්කොම පිරිහෙනවා. තමන්ට ආස්වාද වෙන්න පුළුවන්. විනෝද වෙන්න පුළුවන් ඒක. විහිළුවක් කියලනකො ඒතින් විහිළු කරත් කමන්නේ. ඒ විහිළුව නිසා භාවනා කරන අයට බාධා වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්න පිරිස තේරුම් අරන් තමයි තමන් කතා කරන්න ඕන. ඉතින් අර කතා නොකරම ඉන්න බැරි වගේ නම් අර උඩ බෝධිය පැත්තට ගිහිල්ලා බෝධිය තියෙනවනේ. බෝධිය හිතන යාළුවයි කියලා. ඔබ ඔබ කෑවද ඔබ මොකද නෑවද ඕන තරම් කතා කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ. තමන්ට කට පියාංගෙන ඉන්න බැරි. එහෙම ඉන්න සමහර ගෑනු අය තමයි. ගෑනු වගේ පිරිමිත් ඉන්න අහු හිටපුවා අහු වෙනවා අපිටත්. චීත්ත තනි චීත්තේ. කියන්නේ කතා නොකර ඉන්න බෑ. දුටුවොත් කතාවක්. ඒ නිසා මම යෝජනා කරන හොඳම තැන බෝධින් වහන්සේටින් කියා කියන්නකෝ. ඔගේ දෙවියෝ වැඩ ඉන්න උන්වහන්සේලා අහගෙන ඉඳී වොන්න. අර තව කෙනෙකුට බාධා කරන්න එපා. ඒ දෙවැන්නගේ භාවනාවත් කැඩෙනවා. දැන් අපේ නොහික්මුණු කට නිසා මොකද වෙන්නේ? තව කෙනෙක්ගේ හිත පිරිනවා. දැන් අද උදෑසනම එක මෑණි කෙනෙක් යව පිටක් කරාම. එයා ආවේ පෙරීදා. බත් කෑව එක දවසයි. අද වෙන කොහෙන් හරි බත් කන්න කියලා මම යන්නේ කිව්වා. මොකද එයා ඉන්න නිසා අපේ හිත පිරිනවා. මම නැති වෙලාවෙ ඇවිල්ලා සතියක් දවස් ඉඳලා ගියායි කිව්වා මෙහෙත්. ඉතින් මටත් බලන්න ඕන නිසා මම ආයෙ එන්නේ කොහෙන්න එන්න හැදුවම බැලුවම ඉතින් හරි අමාරුයි. අපිටවත් වසන්න බෑ. අහු වුණ දන්න මොනවා හරි කියනවා සාන තරක ඕන මේක ඕන. ඈ අරෝමදි මේවමදි. ඒ කියන්නේ නිතර මේ මනුස්සය වරුදු වෙලා ඉන්නේ මදි කියන එක නේ. ඒකට කියනවා මහේච්ඡතාව. මොකද්ද? මහා මහා ආසාවල්. ඒ කියන්නේ ලද දෙයින් සතුට වෙන සන්තුට්ටි නැහැ. අල්ප ඉච්ඡතා නැහැ. බලන්නනේ කොච්චර ඉක්මනට පිරිහෙනවද මනුස්සයෙක්. ඒක අපිට හොඳ මේ පාඩමක් අපි හැමෝටම. කොහේ හරි ගිහිල්ලා ඉල්ලන්න ගත්තොත් ඕනවට වඩා දේවල් එතනින් එළවනවා. මිනිස්සුන්ට එපා වෙනවා. දේශනාවේ තියෙන අම්මට පවා පුතා එපා වෙනවලු ඉල්ලුවොත්. වැදූ මවුට එපා වෙන්නේ නැන් ලේසි. දරුවව මේ ප්‍රමණ දන්නේ නැති දරුවව අම්මටත් එපා වෙනවා. ඒ පොඩි තරුණ සාන්නාසිකනේ ගෙදර වැඩියලු සාමාන්‍ය අම්මා බලන්න එනවනේ. ඉතින් අම්මා කැවුම් හදනවා. දැන් කොහේ අරන් යන්නේ? ගුරුහාමුදුරන්ට ගෙනියන්න. මේ සාන්නාසික හදන කැවුම කනවා. වළඳනවා. සතියක කැවුම් එක දවසින් කෑවලු. සතියක කැවුම් එක දවසින් කෑවලු. අම්මට මොකද උනේ පුතා? එපා වුණා. ආන්න බලන්න වෙච්ච දේ. කට පරිස්සම් නැතිකම, වාචාලකම සහ පම් ගන්න
බව කියන කරුණු කාරණාතුර නිසා අද උදෑසන සුබ මොහොතින් එළියට බහින්න සිද්ධ කරන්න දෙන්නේ. එහෙමයි තියාගත්තාම රිදෙන්නේ අපේ ඔළුවමයි. පිරිසක් එක්ක ඉන්නකොට අනිත් හැමෝටම සතුටින් ඉන්න පුළුවන් විදිය පිරිසක් ඕන එකතු කරගන්න. නැත්නම් එක වාතයක් ආව දැන් වාතයක් එක්කෙනෙක්ට ගියා කියන්නකො මොකද වෙන්නේ මුළු පරිසරයටම? වාතකේ එක්කෙනාටයි හැමෝටම ගඳයි. ඒ වගේ අරකට වාතයක් කියලා නබනම් කරන්නේ. ඒ කියන්නේ වාතයක් ආවා කියන්නේ මුළු පිරිසම පිරිහෙන්න ගන්නවා. නිසා මේ ගොඩාම පිරිහෙන්නේ කතන්දර නිසා, කට කතා. ශ්‍රද්ධාවෙන් ඉන්න කවුරු හරි කවුරුට කියන ඉරිසියාව නිසා හරි වෛරය නිසා හරි ඒ පිරිසට ගිහින් කියනවා අපේ ගුරුන් වහන්සේ මෙහෙම කෙනෙක්, හොඳ එක්කෙනෙක් නෙමෙයි. ඔන්න ඉතින් හිතන්නේ එහෙම කිව්වයි කියලා වටේ දැන් අදාහරියට හරි නිකන් කියන්නේ උදාහරණයට. මොකෝ වෙන්නේ තිබිච්ච ශ්‍රද්ධාවට? පොඩ්ඩක් විතර මේ වෙන්න පුළුවන්. මොකද පුතජනයිනේ. එතකොට මොකද්ද ඒ කරපු විපත? අර ශ්‍රද්ධාවන්තයාගේ සතියම් සතිමන්තයාගේ ශ්‍රද්ධාවයි සතියයි බිනර දැම්ම නොහික්මුණු කෙනෙක්ගේ කට. ඒ කියන්නේ නොකියම බැ කියන්න ඕන. දැන් ඒක දේශනාවේ තියෙනවා මේ මිනිස්සුන්ගේ කටේ ඇති වෙනලු කෙටේරියා. මොකද ඇති වෙන්නේ? ඉප උපදිනකොටම එනවලු අරගෙන කෙටේරියා. මේකෙන් කපාගෙන ගියොත් මොකද වෙන්නේ? දුක විනාශය. ඒ නිසා මේක පරිස්සම් කරගන්න. කෙටේරිය වහලා දාන්න. අවශ්‍ය දේ කිව්වේ මොකද අවශ්‍ය දේ කිව්වේ? ධම්මියාව ධාර්මික කතාවක්, ධර්ම කතාවක්, ගැළපෙන දෙයක්. දැන් කවුරුරැල වෙන සයන්නාස දානි තිය දෙහෙට. ආයික හොඳ කතාවක්. මොකෝ හෙට දානි බැලුවේ නැත්තම් ගෙනේ කියලා හිතන් හිටියොත් හදු වෙන්නේ නැත්තම් අපි ඔක්කොටම බඩගින්නේ. ඉනාන් එක කියන එක හොඳ කතාවක්. කාලවාදී හොඳ එකක්. ඒක තමයි කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය දෙයක් ඒක ඔයලා බලන්න එපේ. ඉතින් එච්චරයි. ඒ වගේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් අහලා බලන්න ඕනේ. ඊළඟට ධර්මයෙන් කතා කරනවා. ඒ කියන්නේ කෙනෙක් මොනවා හරි නොමනා දෙයක් කෙනට මේ පාසකම් ඔබ කතා කරන්න එපා. තරහින් කතා කරන්න එපා. මෛත්‍රිය තමයි වටින්නේ. සමගියේ බලය වේ. ඒ කියන්නේ බැරිද? කියන ධර්මයේ කතා. කවුරු හරි විරුද්ධව කියනවනම් අපිට පුළුවන් වෙනවනะ ධර්මයෙන් කියන්න. දැන් ওই ළඟදී ආවා උපාසකම්මගෙන හරි වයසයි. එයා ගමේදී ඉතින් ස්වාමින්වහන්සේට විරුද්ධව යම් යම් කතා ඇහිලා යාට. කිව්වලා අනේ අපේ ස්වාමින්වහන්සේට ඔහොම කියන්නේ. එයාට ඇනිලා තියෙනවා. අඬාඬ කිව්වලු. එහෙම කියන්න එපා. උන්වහන්සේලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි වෙනුවෙන් ඔය වැඩ ඉන්නේ. ඔහෙලා පින් කර ගන්නවා මිසක් මොකෝ මේ පව් පුරව ගන්න. ආන බල කොච්චර වටිනවද කියලා කතා. එහෙනම් වෙනසෙන්න කතා දහස් ගාණක් තියෙන අතරේ සැනසෙන්න තියෙන එක කතාවක් වෙන්න පුළුවන්. මේ කතාව හරි වටිනවා. ඒ නිසා ඔහෙලා කතා කරන්න ඕනම නම් කතා කරන්න ධාර්මික කතා. හැබැයි භාවනාවට පේවෙච්ච අය ඒකවත් කරන්න එපා. මොකද ඒකත් Tamanට බාධායි. රුස්නේ මූත වෙන්න ගුරුවරයාගෙන් යමක් ඕන නම් අහන්න එච්චරයි. අනිත් අයගෙන් ඇහුවා කියලා එයාලා කමටහන් දෙන්නේ නැහැ. දෙන්න දන්න විදිහක කමටහන් දෙන්නේ. එතකොට වෙනස් වෙනවනේ. මන් දෙන එක ගුරුන්නාසේ ඉන්නේ. ගුරුන්නාසලා ගොඩකින් ගිහිල්ලා ගහනවා දැන් මේකට මොකද කරන්නේ? මට එළියක් පේනුණා. එතකොට එයාට හිතනවා හොඳ එළිය වටේ කැරකෙන්න කියලා හිතන්න. ටියුබ් ලයිට් වැටෙන්න කියලා හිතන්න. කවුද කියන්නේ? දන්නේ නැති කෙනා කියනවා. ගුරුන්නාසල කියන එළිය වැටෙද්දී එළිය තියෙන්නත් පුළුවන් සමත වශයෙන් යනවනේ අපි එළියට උදාහරණ දෙනවා ආලෝක සංඥාව ඒක වැඩෙන්න දෙන්න. විපස්සනා කරන කෙනෙක්ට නම් අපි උපදෙස් දෙනවා ඒක ගෙවෙන හැටි බලන්න. ඒකත් අනිත්‍ය වශයෙන් බලන්න. එතකොට ඒකට උද්දාමයක් ඇති වෙන්නේ නැහැ අනිත්‍ය කියලා හිතනකොට. ඔන්න ඒ වගේ තියෙන. තියෙන නිසා ඔන්නෝමයි අපි කතා කළ යුත්තේ. දෙවෙනි කොටස කතා කරන්න දෙයක්ම නැත්තම් මොකද කරන්න කියන්නේ? අරියෝවා තුන්නී භූතෝ. ඒ කියන්නේ බුම්මගෙන ඉන්න නෙවෙයි කියන්නේ. කරුණා මෛත්‍රී සහගතව හොඳ සිතින් බුදු ගුණ ආදී මානසිකාරයෙන් විපස්සනාවෙන් හරි මොකක් හරි ධර්ම මානසිකාරයක් හිතේ තියාගෙන නිහඬව ඉන්න. නැත්නම් ඉන්න පිළිසර මෛත්‍රී කරන. දැන් මෙහෙම 10ක් 12ක් ඉන්නකොට මෙතන පවතින නම් අපි තුල හැමෝම තුල මෛත්‍රිය තියෙනවා. මගේ හිතේ තියෙනවනේ මේ ඉන්න පිළිසරට මෛත්‍රිය. ඔය ඇත්තන්ගෙත් මා කෙරෙහි තියෙන්න ඕන. අනිත් අය කෙරෙහිත්. ඒ කියන්නේ ඕනවුන්ට මෛත්‍රී කරන්න. දැන් අපි ගල් දුවසේ ඉනාසෙ ඉන්න කාලේ මම කරපු දෙයක් මේ 69ක් 79ක් හිටියා. භාවනා පැයක් ගත්තා. ඒක මෛත්‍රී භාවනා පැය උදේට කරන්න. උදේ පාන්දර හරි නැගිටට පස්සේ වාඩි වෙලා ලොකු ස්වාමීන් වහන්සේ ඉඳන් අර අපිට මතක් කරගන්න ලේසි දානශාලায় වාඩි වෙලා ඉන්න පිළිවෙල. දානශාලාව අරමුණු කරගෙන හිත ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා වාඩිලා ඉන්න විදියට අරමුණු කර කර සුවපත් වේවා කියලා හොඳට මෛත්‍රී කරනවා.
ප්‍රතිඵලය ගැන අවුරුදු දෙකහමාරක් හිටියා මම එහි, කවදාවත් වලියක් නැහැ. මගේ නරක නාමයක් අහන්න උන්නේ නැහැ. මොකද හේතුව අපි අරක වැඩිපුර කරන්න කරන්න ඉන්න පිරිස පුදුම විදියට අපිට හිතවත්. අපිට අහිතක් කරන්න. ඒ වගේ මේ 10ක් 12ක් අපේ ඉතින් මේක ගන්න අරමුණට එක පැය විනාඩි 5ක් ගන්න 10ක් ගන්න දවසට අරගෙන වෙන වෙනම කරන්න. හැබැයි එක්කෙනෙක්ට වැඩියෙන් කරන්න යන්න එපා. ඒතර මොකද වෙන්නේ? එයා අනවශ්‍ය විදියට තමන්ට ඇලෙන්න ඉඩ තියෙනවා. එතකොට පස්සෙන් එන්න ගන්නවා. වශී වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා එක පුද්ගලයෙක්ට බලවත්වමයි ඉති කරන්න නැතුව ඔක්කොටම අපි තම සුවපත්ව පහයි කියලා කිව්වේ ලොකු සාමණේරට. දෙවෙනි හාමුදුරුවන්ටක් කියක් කියන්න ඕනේ. ඒ පහම තමයි ලොකු හාමුදුරුවන්ට පහයි, දෙවෙනි හාමුදුරුවන්ට හතරයි මෛත්‍රී. එතකොට බෑ, බැලන්ස් නෑ, අන්බැලන්ස්. එහෙනම් හතුරට එකයි, මිතුරට පහයි. එහෙමද? සතුරාටත් පහයි. සතුරා ගැන අපි සතුරු නැහැ. ඉතින් අපිට විරුද්ධ වැඩ කරනවා කියලා අපිට තේරෙනවා නම් අපි එයාට, හැබැයි එයාට වැඩියෙන් කරාට කමන්නේ නැහැ. ඔන්න පහට 10ක් කරනවා. කාටද? අහිතවන්තයාට. එහෙනම් මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. දැන් මේකේ මනෝ කර්මය හිතින් කරන්න. ඊට පස්සේ මෛත්‍රී කාය කර්මය අපිට එයාට උදව්වක් කරන්න පුළුවන් නම් අපි ඒක කරනවා. දැන් සවන්නාසි කෙනෙක්ට අපිට දාන ටික බෙදන්න පුළුවන්, වතුර ටිකක් ගෙනත් දෙන්න පුළුවන්, පඩික්ක මස් කරලා දෙන්න පුළුවන්, ඉඳුල් භාජනය හොදන්න පුළුවන්. ඔන්න කාය කර්ම කරන ගුරුවරයාට. ගුරුවරයාට සාමාන්‍යයෙන් කාය කර්ම කරන්න ලැබෙන්නේ ගෝලයාට නැගිට ගන්න බැරි වෙන තරම රසනීප වුණාම. එතකොට තමන්ට කරපු වතම ගෝලයාට කරන්නයි කියලා විනය පිටකේ තියෙනවා. ඒ වැඩි කියන්නද නැ මට පාඩු වෙනවා. ඒ නිසා ඒක අතනින් කපලා දාමු. හරිනේ. මට කරන්න ඕන ටිකතර වැඩියෙන් කියන්න ඕන. නැත්නම් මමත් කරන්න කරපු ටිකම පෙරලා කරන්නලු මේ අසනීපුනොත්. එහෙම තියෙනවා ඉතින් ඒක විනේ තියෙනකන්. දැන් ඒකට කො මොන කර්මේ? මෛත්‍රී පොල්ලක් අරන් පස්සෙන් පනන මොන කර්මේ? මෛත්‍රීද දේශද? මෛත්‍රී වෙඩිලා පොල්ල අරන් යනවා. පොල්ල අරන් යන්නේ ගහන්නද නෑ මේ පෙන්නන්න විතරයි. මේ බය කරන්නේ. ඒක හරියන්නේ. වචනේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙහෙනින් වහන්සේ අපි කතා කරන උපාසක මහත්තයා, උපාසක අම්මා, උපාසිකාව, ඔබ කාලා දින්නේ, ඔබ කෑවද, ඔබ නෑවද කියලා ඇහුවොත් සැරට ඇහුවම කෝ හිතෙන්නේ? මේ අපි ඉන්නවට කැමති නැති ගතියක් පේන්නේ. මේ හෙට උදේ මෙහෙනම් ඔයදි ටිකක් අරන් යනවා. එහෙම කරන්න පුළුවන්. ඒ මොකක් හරි සැර වචනයක් කිව්ව ගමන් මිනිස්සු බය වෙනවා. ආපු ගමන දෙන්නේ ගැටි අද අදයි ආවේ. මෙහෙ දිග පළල මුකුත් දන්නේ නැහැ. දැනගෙන නෙවෙයි ආවේ. මට බයෙන් බයෙන් එන්නත් ඇති. දන්නේ නැතුව. එයාලා අපි වෙලාවක් දෙන්න ඕනේ මේක නිදහස ඉඳගෙන අධ්‍යයනය කරලා මේ පරිසරයට හුරු වෙන්න. එහෙම හුරු වෙවි ඉන්න අතරේ නිකන් මූලක් ගායේ තියෙන හාමුදුරු කෙනෙක් හරි ඉන්න මෑණි කෙනෙක් හරි. මේ මොන වල මොකටද කන්න නැතුව දාන්නේ? එහෙමයි ලැහුවොත් මොකද වෙන්නේ? අන්න කලකිරීමක්. එතකොට ඒක මෛත්‍රී වචී කර්මයක් නෙවෙයි. මෛත්‍රී වචී කර්ම කියන්නේ මොකද්ද? ආයෙන්න තේ ටිකක් බොන්න, තේ හදලා දෙන්නද, ඔවා නාවන්නද, ඈ එහෙම ඇහුවොත් අනේ නාවන්න එපා. ඒ වචනින්ද බොහොම ස්තුති. මේ හරි සන්තෝෂයි. මොකෝ ඒ තරම් කරුණා මෛත්‍රිය මේ මෑණින් වහන්සේ ළඟ මටත් පේන හරි මෛත්‍රී සහගතයි කියලා පේනවා. ඒ කියන්නේ වචනින් පවා අර අපි දැන් කරන්නේ නැති වුණත් ඒ වැඩේ කියනවා අපි වචනින්. වෙනස් සුවපත් වේවා, යහපතක් වේවා. දැන් මම දකින වන්දනා යුරුණා මම කවදාවත් නොකරන තරම් ආශිර්වාද අපේ මෙහෙණින් වහන්සලා කරන. මටත් දැන් ආසයි ආශිර්වාදයක් කරව ගන්න. වෙනම දවසක් දාලා මමත් ඇවිල්ලා අහනවා මටත් මොකක් හරි කියන්න ඕවි. මොකද මට වැන්දර මම ඉතින් සුවපත් වේවා කියලා මට කියන්නේ කම්මැලි මම එකයි කියන්නේ. අපේ මෑණිවරු එහෙම නැහැ. මට මතක නැහැ ලොකු ලිස්ට් එකක් අද උදේ කිව්වා. ඉතින් ඒක මටත් කරන්න කියලා මමත් ඔන්න ආරාධනා කරනවා. අනිත් අයට වගේ. ඒතර වැන්දට පස්සේ අපට ඒක කියන්න පුළුවන්. එහෙනම් මෛත්‍රී සහගත වචී කර්මයෙන්, මෛත්‍රී සහගත කාය කර්මයෙන්, මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් අපට පිරිසක් එකට ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට නොගැලපෙන කෙනෙක් ඉන්නවා නම් ටික දවසක් යද්දී ආයින් වෙලා යනවා. පිරිසෙන් අයින් වෙනවා. සමහර අය අහනවා ඇයි ඔබ වහන්සේලා මහරි වරදක් නිසාද මේ අයින් වෙන්නේ කියලා අහනවා සමහරු. මේ අපේ වරදක් නැහැ. මේ අපේ අරණ්‍ය වටා අවුරුදු 20කට ආසන්නයි. මේකේ ඉතින් 100කට වඩා ඇවිල්ලා තියෙනවා. දැන් ඉන්නේ 10යි. ඉතුරු 90ම කොහෙද ගින්තියි? සමහරු తాවකාලික වෙච්ච ගෙදර යන නිකට්ටි. ෆිෂියොත් එහෙම ගින්තිය. සමහරු බාර දුන්න ඉගෙන ගන්න. ඉතින් මේ වරද වෙලා නෙවෙයි ගින්තියි ගොඩක්. ඒකට තමයි මේ ස්ථානට නොගැලපෙන කෙනා ඉබේම අයින් වෙලා. මොකද මේක දුෂ්කර තැනක්. මේක මේ කැලයක් මේක.
මේකේ තමයි දවල්ට අවුව සැරයි. එක එක දේවල් තියෙනවා. ඉතින් අවුවට කැමති නැති එක්ක නะ කොහොමත් ඉන්නේ. වන සතුන්ට බය මිනිස්සු, මැරෙන්න බය මිනිස්සු මෙහි ඉන්නේ නැහැ. එයාලා යනවා තරු පහේ හොටෙල් හොයාගෙන යනවා. මොකද සනීපට ඉන්න. අනะ මෙතෙන්ට එන්නේ දිවි පරදුවට තියලා නිවනට කැමති කෙනා විතරක් මෙහි එවි. හිත ඒක අරමුණ තියෙනනේ. එහෙම නැතුව එන්න එපා. එහෙම නැතුව ආවට පස්සේ වෙන්නේ හැරුණුත පැලෙන් ආයෙත් යන්න අපරාධය අර වියදම. එන්න වියදමයි යන්න වියදම. කලින් විමසන්න. දැන් මගෙන් අහන අය තියෙන මම මේක දැන් මේ ප්‍රසිද්ධිය විවෘතෝ කියන්නේ දුරින් ඉඳගෙන අහන කෙනෙක් ඉන්නවනම් බොරුවට එන්න එපා. මෙහි හුරතල් වෙන්න නම් බෑවිල්ල. මෙහි තියෙන්නේ ඒ පරිසරයට අනුගත වෙන්න ඕන. දාන නැති වුණොත් අපි හදා ගන්න වෙනවා. මට පොල් ගන්න බෑ, මට පොල් මිරි කන්න බෑ, ලුණු දාන්න මන් දන්නේ. ඒ බබා කතා බෑ. මන් දන්නේ ගැහණු කෙනෙක් නම් ගෙදරක මං හිතනවා කෑම හදන්න දන්නවනේ. මේ අම්මලා දන්නවද ලුණු දා ගන්න හොද්දකට? දන්නව ඇති. කියන්න බෑ. මේ තියෙන්න ඕනේ. ඉතින් නමුත් වෙන්නේ මොකද? මෙහෙටම සමහර අයට කාන්තාවන්ට ලුණු දාන්න අමතක වෙනවා. දන්නේ නැහැ. ලුණු අහුරක් දානවා. ඊට පස්සේ ඊළඟ හෙට ඉඳන් දාන්නේ හදන්න දෙන්නේ නැහැ යාට. ඒ හේතුව වැඩියෙන් ලුණු දැම්මා. ඒක දැන් අල්ලගෙන තියෙන දෙතුන් දිනෙම මට අහු නැහැම. ඒකන ආය දාණේ හදන්න වෙනවට පළවෙනි දවසේම දෙන්නම් වැඩි කියලා දාන ලුණු. ඉතින් ලොකු ආමඳුරෝ කටඇඹුල් කර කර වළඳලා අද කවුද හැදුවේ කියලා හොයලා බලලා එයා ඒ අය අම්මට දෙන්න එපායි. මොකෝ හේතු? එයා දන්නේ නැහැ ලුණු දාන. දැන් යා නොදැන කරා දැන කරා. දැන කරා. පින්ද පවුද? පව්. කපටිකම අග්‍ර වුණාද නැද්ද? එතකොට එයා ප්‍රිය වෙයිද සංඝයාට? ප්‍රිය නැහැ. එනම් මේ කරන උපස්ථාන වත්පිළිවෙත් සුද්ධකරණයම මොනවහරි අතුගාණයක් මේ හොඳට තුන් හිත පහදවාගෙන අවංකව කරන්ඩ මේක මෙයින ලොකු හාමුදුරුවන්ට බය කරනවා නෙවෙයි අපට අජරාමර සංඛ්‍යා තමා මහ නිවන් දකින්නේ අපි මේව කරගන්නේ මේව කරගන්නයි මෙවැනි ආරන්නේ හදලා තියෙන්නේ මේව කාටවත් අයිති නැහැ මේවා සාසනික දේවල් අර පැවැත්තේ පහසුවර නිකායෙන් සංඝයා වහන්සේ නමක් පත් කරලා තියෙනවා නැත්තම් අයිතිකාරයෙන් නැහැ කොම ඔක්කොම උරුටි කැවිලා පදිංචි වෙයිනේ හරිද පරමාර්ථයෙන් අයිතිකාරයෙන් නැහැ සම්මුතියෙන් විහාරාධිපති භික්ෂුවක් නිකායේ ඉන්නවා නැත්තම් බෑ නැත්තම් පැහැර ගන්නවිල එක පාට මම කිව්වේ ප්‍රසිද්ධියක මම බය වෙනවා හෙට ඉදන්නේ එන්න එපා එක්කෙනෙක් ඉන්නවා පරමාර්ථයෙන් කවුරුත් නැහැ මේක තියෙන්නේ පොදුවේ පින් රැස් කරගන්න එනම් මේ කරන වත්පිළිවෙත් වැඩ නෙවෙයි ඔය වෙලාවක හිතන්න එපා මම මේ වැඩකාරයක වැඩ කරනවා ඉවරයක් නැහැ දර පලනවා ගින්දිප ගිනි මලවනවා පොල් ගානවා පොල් මිරිකනවා මෑණිවරුන්ට හිතෙන්න පුළුවන් ඒ හැම වෙලාවෙම හිතන්න මට මේක පාරමිතාවක් වේවා විරිය පාරමිතාවක් වේවා දාන පාරමිතාවක් වේවා බුදුරජාණන් වහන්සේට පූජා වෙනවා බුද්ධ පූජා මේ කෑම හදන ඇයිට මම මේ කියන්නේ සංඝ රත්නයට පූජා වේ ඒක මේ වැඩ සිටින මේ මෙහෙණින් වහන්සේලා බොහොම සාදරව කරනවා කියන එක අපි සතුටින් අනුමෝදන් වෙනවා. ඒකේ වරදක් නැහැ. එහෙනම් ඒක හොඳට කරන්ඩ භාවනාව විතරක් නෙවෙයි කරන්න ඕන වතුත් කරන්න ඕන වත් පිළිවෙත් කරනකොට තමයි හිත හැදෙන්නේ. හිත සකස් වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒක ඉස්සර ඒ මුලින්ම භාවනා දුන්නේ නැහැ ගෝලයන්ට. පොතක්වත් දුන්නේ අල්ලන්න. මුලින්ම දුන්නේ පඩික්කම් හොදන්න. අපිටත් එහෙම දුන්නේ. අපිට දුන්නේ ඉඳුල් භාජන හොදන්න පඩික්කම් හොදන්න. ඉතින් ඒක හොඳයි කියලා මං හිතන දැන් මෙහෙම කල් දවස ගෙවන්න අපිට තාම ලැබිලා තියෙන්නේ. අර මුලදී පඩික්කම් 60ක් විතර හොදපු නිසානේ. දවස් 8ක් විතර හොදපු නිසායි කැපකරු මහත්තයෙන් බලු බැනුම් අහපු නිසායි අපිට නම් මම දන්නේ ඔයලට ඒක මොනවත් නැහැ. එච්චර දුක් විඳින්න දෙයක් නැහැ. කවුරුත් බයින්න කෙනෙක් මෙහෙ නැහැ. ගෙදර දෙනම් අර අට්ටේ පල්ලා. ඒ තරම් කතා කිව්වා අපිට. පස්සේ තේරුණා මේ අපේ කැපකරු මහත්තයා හරි කල්යාණ මිත්‍රයෙ මොකද අපිට ඉවසීම තිබුණ නැහැ ගෙදරින් එද්දි ඇත්තටම. ඒක හදලා දුන්නා ටිකක් කල් යනකොට. ඉස්සර ඉතින් එකක් ගැහුවොත් දෙකක් ගන්න සයිස් එකගෙන ඉන්නේ ගෙදර ඉන්න කාලේ. ඉතින් නමුත් ඒවා වෙනස් වෙලා අර පුදුම විදියට තමන් ඉවසන කෙනෙක් බවට පත් වෙනවා. අනතිමානෙ මේ පඩික්කම් දෙන්නේ ඇයි? පඩික්කම කියන්නේ ඉතින් නරකම එකන්නේ. කෙල ගහන්නෙත් ඕකට. ඕක හොදන්න දෙන්නේ ඇයි? තමන්ගේ මානය කැඩෙන්න. ඇත්තටම කැඩෙනවා. හොදලා බලන්න ඕන නිකන් හරි පඩික්කම් ටික හොයාගෙන හොදන්න. අපි වෙන කෙල චිප්ටක් ගහලා දෙන්නම්. ඉල්ලීමක් කළොත්. සානස කෙල පොඩ්ඩක් ගහලා දෙන්න මේක හොදන්න අපිට. ඇයි මේ තියෙන දරදඬු ගතිය කොහොන් ගති දර මේ තමන් නොහික්මුණු ගති ටික යන්න ගන්න දෙන්න ඊපස්සේ ඇයි තමන් නැවෙන්න ගත්තා හික්මෙන්න ගත්තා ඊට පස්සේ පුළුවන් තරම් වඳින්න කියනවා අලුතෙන් ආවට පස්සේ සංඝයාට වඳින්න දැන් මට මතකයි මං 69ටම වැඳ මුල් දවස්වල ඒක සානස කියන උපාසක මහත්තයා ඔහොම ගියොත් නම් කොන්දේ අමාරු වෙනවා ඇයි ඔබතුමා උදේ 69ට වඳිනවා
අවසත් වඳිනවා කියලා ඉස්ලාමයේ මාව පොඩ්ඩ මේ බැලන්ස් කෙරුවා. පස්සේ පස්සේ අර වැඩි හිටියන්ට විතරක් වඳින්නේ කියලා මට තේරුම් කළා දුන්නා. ඒ අනුව අර හතර පහ නමක් හිටියා ලොකු සාන්නාසල, ඒ අයිට විතරක් වැඳයි. හැබැයි අනිත් සාන්නාසලත් එක්කත් කතා කරන්න ගියොත් යම් වෙලාවක වැඳලා එනවා. ඉතින් මුලින්ම කරේ මොකද්ද, බෝමලු හිටියොත් ඔක්කොටම වැඳගෙන වැඳගෙන යනවා. මේ පුදුම ශ්‍රද්ධාවන්නේ තියෙන මුලින්ම අපි යනකොට අපිට එහෙම තියෙනවා. ශ්‍රද්ධාව කියන එක පස්සේ තමයි සම්බර කරන්නේ ප්‍රඥාව. මේ දැන් ඔන්න සාන්නාස කියන්නේ වැසිකිළිය වඩිනවා ඉක්මනට දුවලා. හදිස්සියක් මොකක් හරි වෙලා නරක කෑමක් කාලා ඉන්න බෑ. උපාසමා තියෙන ඉන්න සාන්නාස පොඩ්ඩ වඳින්න. දැන් වඳින්න ගියාම ඔළුවක් පාගගෙන තමයි යන්නේ හාමුදුරුවෝ. ඇයි හේතුව? මේක ඉතාම හදිසි වැඩක්. ආයෙත් කිසිම කිසි හේතුවකට නවත්තන්න බෑ, ඇබයක්වත් ගහන්න බැරි එකක්. එහෙම වෙලා ගිහලා මේ හාදේ වඳින්න යනවා. ඒක කියනවා තැන නොතැන දැන වැඳින්න. දැන් ධර්ම සාකච්ඡාවට යන්නෙත් මේ එතෙන්ට ගිහලා. ඒ ලැට් පෝලිං වල ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. ඒව කරන්න ඕන ධර්මශාලාවල හොඳ පරිසරයක බොමලුවකනේ. අන්න එක මම මේ කිව්වේ. ඒ කියන්නේ සමහරුන්ට තැන තේරෙන්නේ නැහැ. බනම තමයි. ඒ කියන්නේ මේ සමහරු ඉන්න කටේ බනමයි. අපි ඒකට කියනවා හක්කේ බුදුවැස් බොක්කේ දඩමස්. එහෙමත් ඉන්නවා වැඩිපුර බන කියන උන්ගෙන් පරිස්සම් වෙන්න. මගේ නෑ, මම ඉතින් ඔය භික්ෂුවන් මම බන නොකියමනෝ කියන්නේ. මොකද ගිහි අය ඉන්නවා, ගිහි පිරිමියයි ගොඩක් මම දැකලා තියෙනවා. ගෑනු ළමයි රවට්ට ගන්න කියන්නේ බන. නංගි අපි සංසාරේ තෙරෙන්න ඕන නංගි, මේ සංසාරේ භයානකයි නංගි. නංගිලට හරි ආදරේ. වනමයි කියන්නේ. ඔය සමහර එක සංස්ථාවක් තියෙනවා එහෙමම යන්නේ ඒක දෙගොල්ලෝ. යාළු වෙන්නේ බණේ වලින්. කෙලවර වෙන්නේ ගුටි වලින්. යාළු වෙන්නේ බණෙන් ඊට පස්සේ ගහ ගන්නවා. මරා ගන්නවා. එනිසා ඒකේ මේ අර වැඩිපුර කියවනවා කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් ඒකේ තියෙන. මොකද වෙන වෙන කතාවක් ඇත්තෙම නැහැ. කොහෙන් ගියත් බණ. ඒක නිසා මේ අර ඒක මම මේ සමාජ විද්‍යාවෙන් කියපේ ගන්න තෝ පොතේ නැහැ. සමාජ විද්‍යාව අද කාලේ ඉන්න මිනිස්සුන්ගේ කපටිකමක්ලු බණ කියන එක වැඩිපුර. ගිහියන් බණ කියද්දි පොඩ්ඩක් පරිස්සම්. විශ්වක් බණ කියන්නේ නැතුව වෙන මොන හරි කියද්දි ඒත් බල පොඩ්ඩක් පරිස්සම් වෙනවා. මොකද විශ්වක් කරන්න ඕන මොනවද කියන එකේ. දැන් වෙලා තියෙන ගිහියට ගිහිකම අමතක වෙලා පැවිද්දට පැවිදිකම අමතක වෙලා හාමුදුරුවෝ බිම් වාඩි වෙලා ගිහියා පුටුවේ වාඩිලා බණ කියන. සමහර තැන්වල මෙහෙ නැහැ. මෙහෙ නම් දෙන්නේ නැහැ පුටුව. මේක ගෝලෙටම මන් දෙන්නේ නැහැ. ඒ තරම් බයයි මේක මොකද පැහැරගනී කියලා. මොකද මෙහෙම දීලා පස්සේ මොකද වෙන්නේ, ගුරුවරයා අමතක වෙනවා. දැන් ගෝලයට මේක දුන්නකම අප්පච්චි ඔය ගුරුන්නාන්සේ කවුද, එයාගේ පුටුවේ අපිත් වාඩි වෙනවනේ. ඒක මම තහනන් නියෝගයක් දාලා මේ අපේ සීලවංශට විතරයි මම දැන් දෙන්නේ. මොකද එයා තින් සුවචය කී කරුයි, අවුරුදු 10ක් මේ ඉන්නේ කෙනානේ. කිසිම නවක පැවිද්දට දෙන්නේ නැහැ. මොකද දීලා මම ඒ පාඩම ඉගෙන ගත්තා පහුගිය දවස්වල. මොකද ඔළුවට අත හොදන්න වෙනවා. මේ ධර්මාසනේ බල හැබැයි වෙනමුත් මේ ගුරුවරයා වාඩි වෙන ධර්මාසනේ නොදී මං කිය වෙන ආසනයක් හදලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. අපිට දෙන්න පුළුවන් හැමෝම අවංකන සද්ධාවන්තන. හැබැයි හැමෝම එහෙම නැහැ. දැන් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පිරිසක් එක්ක අපි මේ වැඩේ යන්නේ. එනම් භාවනා කරන්න ඇවිල්ලා කොහොම වලින් ගහගන්න ලැබුණොත් මොන වගේ අත්දැකීමක් ලැබෙයිද? සතුටුයිද දුකයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න මට නේ මම මේ කියන්නේ. එහෙම නොවෙන්න නම් අපි සිත තුළ මෛත්‍රිය බලවත් කරගන්න නැවත නැවත. අද මූලික කමඨහන ලැබුණා මේ ඇත්තන්ට බුදුගුණ භාවනාව අරහන් ගුණය සරලව. ඉතින් ඒක අපි දිගට යන්න බලාපොරොත්තු නැහැ. අපි මූලික ආරම්භයට විතරයි බුදුගුණ භාවනාව ගන්නෙ. ඕනම් භාවනාවක් කරන්න කලින් විනාඩි 5ක් විතර අරහං ආදී ගුණයක් සිහි කරන එක හොඳයි. හැබැයි එතනින් පස්සේ අපි සූදානම් වෙනවා හෙට ඉඳගෙන ආස්වාස ප්‍රස්වාස දෙකට, පිම්බීම හැකිලිම දෙකට, ওই දෙකෙන් කැමති එකකට හිත යොදාලා බලාගෙන ඉන්න සූදානම් වෙනවා. අපිට ධර්මශාලාවේ භාවනා කරන පැයක් උදේනෝ අලුයමත් පුළුවන් උදේ 8-9 වගේ තියෙනවා. එතෙන්දී අපිට ඇහෙන්න පුළුවන් සද්ද තියෙන්නේ, මේ ෆෑන් එකේ සද්ද ඇහෙනවා. සමහරට අපි ඒට මේට ගියොත් දොරක් ඇරියොත් ඒ සද්දය හේවි, අතපය දිගාරින සද්දයක් හරි වෙන මොන හරි සද්ද ඇහෙන්න පුළුවන් කියන්න බෑ අහඹුලෙස. ඉතින් මොන සද්දය වුණත් මොකද්ද, සද්දයක් විතරයි. ඒක පස්සෙන් පන්නන්න ඕන, ඇස්සැරලා බලනවද, සුවඳක් ගඳක් આવොත් සාප කරන්න යනවද? නෑ, සුවඳ නම් සාප කරන්නේ නෑ, ගඳක් වගේ આવොත් සාප කරන්න යනවා. දැන් මාතර බෝධිය මේක ප්‍රායෝගිකව වුණා අපට. දැන් මම මේක කියලා දීලා විපස්සනාව මං ගෝ හැමෝම හොඳට සාවධානව මේ ශබ්ද තියෙනවනේ ඇහෙනවනේ හොඳට. බෝධිය කියන්නේ ගාලු පාරේ පාරවල් දෙකම දෙපැත්තෙන් යන්නේ, බෝධිය තියෙන්නේ මැද. අපි කියන දත් 32 මැද දිව වගේ ඒ වගේ හරි භයංකාර දැනක්. ඒ කියන්නේ භාවනා කරන්න මේ
පරණ භාවනා ක්‍රම දන්න කට්ටියට කරන්න හිතන්න බෑ එතන. සමත යානිකයොන්ට තේරෙන්නේ නැහැ ඒ වගේ දෙනකම භාවනා කරන්න කියලා අපෙන් අහනවා. අපකෝ අපිට ওই තරම් පහසු තව තැනක් තියෙන්නේ. හෝන් සද්ද ඇහෙන තරමට ලේසි. නිින්ද යන්නේ නැහැ. නිින්ද යාගෙන આવත් හෝන් එකක් ගන්නවා. යෝගාවචරය නැගිටලම මොකද්ද අපේ උනේ ඔලුවට ගැහුවද ආමුදුරු වෙවිලා. හෝන් එක ගැහුවා. එතකොට උපාසකම්ම කල්පනා කරන මොකක් හරි එකක් ඇහුණා. එයාට තේරෙන්නේ නැහැ කරගන්න. වෙලා තින්නේ ඒකයි. නිින්ද යන අය අවදි වෙන්නත් එකක් හොඳයි. ඊපස්සේ සයිරන් සද්ද ඇහෙන පොලිසිය හැපැත්තේ. වාහන සද්ද ඇහෙනවා. වන්දනා ව්‍යාපු කට්ටි වඳින සද්ද ඇහෙන්න පුළුවන්. ඒ මොනවා ඇහුණත් අහගෙන ඉන්නයි දැන් තියෙන්නේ. දැන් මම එහෙම කිව්වා කියලා දුන්නා. වාඩි වුණා. ඊට පස්සේ අර අසරණ මිනිස්සෙක් ඇවිල්ලා යාට වතුර එකක් ගෙනත් දෙන්නලු. මොකද එතනින්මයි මේ වැසිකිළියට යන තියෙන්නේ. ධර්මශාලාව අයිනේ. දැන් මම බණ කියනකොට මට පේනවා මේ ගෑනු ළමයි පේලියට යනවා. මම බල කොහෙද මේ වන්දනා යනවා? නෑ සෙරෙප්පු වතේ තියෙන. පස්සේ තමයි දැනගත්තේ මෙතන තියෙනවායි පොදු වැසිකිළියක් කියලා. එතකොට දැන් තේරෙනවා මම දන්නවනේ මෙතන තියෙන එක. අර මනුස්සයත් කියනවා අනේ මට මේ වතුරක් ගෙනත් දෙන්න මේක හොදන්න මොකක්ද හරි හොදන්න අසරණ කෙනෙක්. හැබැයි ඔක්කොම දැන් මොන යෝගීද? භාවනා යෝගී. සමහර ආචාර මෙහෙම කර කර බලන බලලා ඔරවනවා. ඇයි ඒ ඔරවන්නේ මොන චේතනාවෙන්? ඇයි යකෝ භාවනාව දීලා තියෙන ඔය එක ගහන්නේ වගේ එකක් තමයි. මම සන්තෝෂෙන් අහන් ඉන බලන් ඉන්න මොකද මට බලා ගන්න ඕන මගේ ශ්‍රාවකයෝ ටික දියුණුද? තාම දියුණු නැද්ද? භාවනාවක් දියුණු නැහැ. ඇයි? අර මනු අසරණ මනුස්සයර රවන්න ගත්තා. දැන් භාවනාව කියන්නේ ඒකේ විපස්සනාව කියන්නේ මොන සද්දය වුණා මොනව ඉල්ලුවත් දෙන්න පුළුවන් නම් දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා එතකොට ඉවරයිනේ. නමුත් දෙන්නත් බැරි නම් මොකුත් බැරි නම් ඒක අහන් ඉන්න. හැබැයි අර අම්මලා ටික තේරුන්නේ නැහැ හරියට. ගොඩක් අය ඇස්සරලා බැලුවා. ඇයි බලන්නවත් ඕනේ? අහන් ඉන්න දෙවරනේ. හැබැයි එයා දෙතුන් පාර එක කියලා යන්නම ගියා. අන්න එතෙක් බලන් හිටියන අයට තේරෙනවා මේ වතුර එකක් දෙන්න වතුර එකක් දෙන්න වතුර එකක් දෙන්න කියන සද්දේ පවා මොකද උනේ? අනිත්‍ය වුණා. දැන් මම බණ කියනකොට අහන් ඉන්න අමාරුයි කියන්නේ ඕ. මම මේක දවසෙම කියන්නේ නැහනේ. උපරිම පැයක් කියයිනේ. ඒ පැය කොහොම හරි ඉවසගෙන ඉන්න සද්දයක් එනවා සද්දයක් එනවා සද්දයක් එනවා යනවා. දැන් මෙතන හරිම ලේසියිනේ මේ කියනකොටම සද්දෙ මොකද වෙන්නේ? අවසන් වෙනවා. වෙන ඒවා නම් ටිකක් වෙලා රූප වගේ ඒවා පේනවා දිනනවා වගේ. සද්ද කොහෙවත් නැහැ නේද? කොතියා දැන් කියන්නේ නැහැ කිව්ව එකක් නැහැ නේද කිව්වනේ එකක් නැතුණා. එතනම නැතුණා. එතනම හටගත්තා. එතනම නේද? එහෙනම් අපිට යම් රූපයක් පේනවා නම් භාවනාවේදී ඒ රූපය එතනම හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. ඒක අවබෝධයෙන් ඉන්න. තේරේ ටිකක් වෙලාවක හොඳට සාවධාන හිතින් සමාධිමත් හිතින් ඔක බලන්න ගන්න ඕනේ. තාම නලියනව නම් කසනව නම් ටිකක් අමාරු ඇති. නමුත් දවස් දෙකක් වගේ යනකොට තැම්පත් වෙන්න ඕනේ. මොකද බාහිර කෙලෙස් ගති අරමුණු කෙලෙස් පිට දැමීම කියලා ඔකට අපි කියනවා. මුලින්ම භාවනාවකට ආවට පස්සේ කයේ තියෙන දරත ගති අසනීප පවාගෙන එළියට එන්න පුළුවන්. කොන් දෙකක්කුම් වගේ අතපා තියෙන කැක්කුම් සන්ධිවල රුදා එන්න පුළුවන්. ඒවා යට තිබිලා එන ඒවා. ඒ වෙන්න දෙන්න. ඒ වගේ නිරුද්ධ වෙලා ගිහිල්ලා ටික දවසක් යනකොට දවස් දෙක තුනකදී සමාධිය එන්න පුළුවන්. ඉතින් එතකන් ඉවසන්න. එතකන් පැනලා යන්න, ගෙදර යන්න හිතන්න එපා. මොකද ඒක තමයි මේ හිතේ හැටි. හිත පොඩ්ඩක් හරියනකන් ඉන්න. ආන් ඊට පස්සේ තමයි අපිට මේක සාවධානව සබ්දාහගෙන ඉන්න පුළුවන්. ගෙවිලා යන බව. රූප දැක්කොත් මනෝ රූප වශයෙන්, චිත්ත රූප වශයෙන් පේනවා එක එක දේවල්. ඒ වගේ විල යන බව, හටගත් තැන නිරුද්ධ වෙන බව. යංකින්ච සමුදය ධම්ම සබ්බන්ත නිරෝධ ධම්ම. එහෙමයි දේශනාව තියෙන්නේ. සෝතාපන්න ශ්‍රාවකයාට අවබෝධන්නේ මොකද්ද? යමක් හේතුන් හටගත්තා නම් හේතු නිරුද්ධ වීමෙන් ඒක නිරුද්ධ වුණා. ඒකයි තියෙන සත්‍ය. ඉතින් ඒක අපිට ප්‍රත්‍යක්ෂ නැති වුණත් අපි යන්තම් හරි ඒක බලන්න පුරුදු කරගන්න ඕනි. ස්පර්ශ කරන්න. සද්දයක් ආවා එතනම නිරුද්ධ වුණා, නැති වුණා. ගඳක් සුවඳක් ආවා එතනම නිරුද්ධ වුණා. කෑම කනකොට රස එනවා එතනම නිරුද්ධ වෙනවා. කන තැනම නිරුද්ධ වෙනවා. එක දිගට එන්නේ නැහැ රස. බත් කටක් හපනකොට තමයි රස දැනෙන්නේ. ඊළඟ බත් කට එනකන් රසක් නැහැ ඊට පස්සේ. අන්න එහෙම මේ රසය එන්නේ අර මොන නිසා. ඒ එන තැනම ඒක ගෙවෙනවා. රස ස්ථිර වෙන්නේ නැහැ. දැන් යම් දුක් කටුක පහසක් හරි වේදනාවක් හරි කයට දැනෙනවා. ඒකත් බලන් ඉන්න ඕන ගෙවෙනවද නැද්ද? ගෙවෙනවද නැද්ද? බලන් හිටියොත් ඒරේ දුක් වේදනාවක් වුණත් කායිකව දැනෙනවා නම් ස්පර්ශයක් දරුණු එකක් වුණත්
ටිකක් කොන් දෙකක් මොකයි ගන්නකො එක බලාගෙන ඉන්නකොට එක වැඩි වෙනවා පේනවා නැත්නම් අඩු වෙනවා පේනවා නැති වෙලා යනවා. ඔන්න ඕකටයි අපි හෙට කමටහන මම මේ දැම්ම කිව්වේ විපස්සනාව කියලා කියන්නේ. ඉතින් ඒක හොඳට වඩා ගත්තොත් දියුණු කරගත්තොත් මේ ලෝකේ සන්තෝෂයෙන් ඉන්න පිරිස අතරට අපිත් එකතු වෙනවා. මොහුනෙල්ලන් ඉන්න අය ඇයි එහෙම ඉන්නේ? මේ හැමදේම නිත්‍යයි කියලා හිතාගෙන. දුකත් නිත්‍යයි. ප්‍රශ්නත් නිත්‍යයි. මේවා ඔක්කොම මටමයි වෙන්නේ වගේ සාප කිරීම එයාගේ හිතින් එයා කරගන්නවා. මටමයි කරදර වෙන්නේ. මම්මහා කාලකන්ණිය කවුද කියන්නේ? විපස්සනාව දන්නේ නැති අය. දන්න කෙනා හිතන මේ ඔක්කොම දුක් කරදර තව ටිකකින් නිදුද්ද වෙලා යනවා. ටික දවසකින් හරි නිදුද්ද වෙලා යනවා. ප්‍රශ්න කියලා දෙයක් නැහැ. ඒක ඔලුවට ගත්තොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියන නිතරම සතුටින් ඉන්න. සන්තුට්ටි පරමං දන. සතුටින් කිව්වේ අනුන් ඩැඟිල්ලේ යන්න නෙවෙයි. තමන් ධාර්මිකව ලැබපු සතුටකින් හුදකලාව සතුට වෙන්න. තව කෙනෙක්ට බාධා වෙන විදිහට සතුට වෙන්න යන්න එපා. විහිළු කරලා සතුට වෙන්න එපා. ඒවා ලාමකයි. පැවිද්දෝ අතර මේ ආර්යයන් වහන්සේලා අතර ඒවා තිබිලා නැහැ කවදාවත්. බලන්න බුද්ධ කාලේ තිබිලා තියෙද? ශ්‍රාවකිය අතර විහිළු කරලා තියෙ. අනිත් අය අපහසුතාවයටපත් කරලා තියෙ. අහලා තියෙද දේශනාවකවත්? නෑ. ওই චබ්බග්ගිය වගේ හාමුදුරුවෝ අසංවරය එහෙම කරලා ඇති. හැබැයි රහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකිය කවදාවත් ඒව කරලා අපි නං ආදර්ශ කරන්නේ චබ්බග්ගියලද? උදායි හාමුදුරුවෝ වගේ අයවද? එහෙනම් ඉවරයි සාසනය. අපි ආදර්ශයට ගන්නවා සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලව, කාශ්‍යප මහතෙරුන් වහන්සේව, ආනන්ද ස්වාමීන් වහන්සේව, කේම උප්පලවන්නා ධම්මදින්නා රහත්තරණින් වහන්සේලව, මේ මෙහෙණින් වහන්සේලා ආදර්ශයට ගන්න ඕන. ඒ අයගේ සම්පූර්ණ පැවැත්ම සංවරයි. කය සංවරය, වචන සංවරය, හිත කොහොමත් සංවරයි. මුලින්ම සංවර වෙන්නේ හිත. අපි හැමෝගේම මුලින්ම සංවර වෙන්න ඕනේ හිත. හිත සංවර වුණා ගමන්ම කයයි වචනයයි මොකද මේ ප්‍රශ්නේ? හිත අසංවර වෙලා ඉන නිසා කය සංවරත් නැහැ, වචන සංවරත් නැහැ. අනේ දෙක ගලප ගන්න. එහෙනම් අපිට සතුට වෙන්න පුළුවන් දේවල් තමයි අපි දැන් මේ පටන් අරගෙන තියෙන්නේ. නැවත බලලා පසුත වෙන්න වෙන දේවල් මෙතන නැහැ. ඔක්කොම තියෙන නැවත බලලා අනුමෝදන් වෙන්න පුළුවන් ඒව තමයි. මේ සේනාසනේ ගත කරපු මේ හැමෝටම දැන් ගොඩක් කල් වෙනවා සමහර මෑණිවරු. එයාලා සතුට වෙන්න මම දැන් අවුරුද්ද පුරා ගත්ත. අවුරුද්දක් මෙහෙ හිටියා කියන්නේ ඉතින් තෑග්ගක් දෙන්න ඕන අවුරුදු අවසානයේ. මහා ත්‍යාගි ප්‍රදාන උත්සවේ මොකෝ කට්ට කාගෙන අවුරුද්දක් මෙහෙ හිටියා. පිච්චි පිච්චි වේලි වේලි මෙහෙ හිටියා කියලා දැන් සහතිකකින් print කරන්න හල් නැති නිසා අපි පස්සේ කොලේ එක ලියලා දෙන්න නේද? නැත්තම් මල් මාලයක් හරි දාන්නම්කෝ. අර තියෙනවා එක එක මල් වර්ග. එහෙම ඕනේ නැහැ. ඒතකොට අපිට ඒක ලොකු සතුටක් වෙනවා. අවුරුද්දක් මෙතන ගිවන් කරා කියන හරි අමාරුයි. මාසයක් හිටියා කියන්නේ එයා තව සතුට වෙනද? මම මාසයක් හිටියා වගේ එහෙම හිතන්න. ටිකට් එක ඊටසේ අවුරුද්ද කෙනා දැන් හිතනවා අවුරුදු දෙක ඉන්නේ කොහමද මම? ඒ ක්‍රමයේ හොඳට හිතා ගන්න. ඒ කියන්නේ සංවර වෙන, වචන සංවර කරගන්න. අනුන්ගේව කතා කරන්න එපා. අනුන්ගේව හොයන්න එපා. අනුන්ගේව හොයන්න කතා කරන්න ගිහපු කෙනාට අවුරුදු දෙක ඉන්න වෙන්නේ නැහැ. එක අවුරුද්දෙන් යන්න වෙනවා. එහෙනම් මෙතන පොදු අත්දැකීම ඉන්න පරණ අය දන්නෝ. අනුන්ගේව හොයපු, අනුන්ගේ දොස් කියපු කිසි කෙනෙක් දැන් මෙහි නැහැ. දැන් මේ මොහොතේ හරියම පිරිසුදුයි මේ ඉන්න පිරිස. මේ හැමෝම තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න දක්ෂ කට්ටියක් මේ ඉන්නේ. ඒක නිසා ඔබටත් පුළුවන් ඇවිල්ලා තමන්ගේ හිත සංසිඳවගෙන තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා හදන්නවත් මෑණිවරු හදන්නවත් නෙවෙයි මේ ගිහි පිරිස මෙහි ආවේ. මොකටද ආවේ? තමන්ගේ හිත හදාගන්න. ඉන්න අයත් බලන්නේ, අනිත් මෙහෙන් ඉන්න අයත් අපි හැමෝම බලන්නේ. ඔයලව හදාන්න නෙවෙයි අපි හැදෙන්නේ. අර ඉල්ලීමක් කරපු නිසා කමටහනක් දෙනව, අවවාදයක් දෙනව. හැබැයි ඒක දැඩිව පස්සෙන් පන්නන්නේ නැහැ. කිව්වා ඉවරයි. දැන් අපි යෝජනා කළා දැන් දිනචරියාවක් තියෙනවා, කාලසටහනක්, කුටිවල දොරවල්වලක් තියෙනවා, ඒකව මෙතන ඉස්සරහක් තියෙනවා. නැත්නම් බලල පාඩම් කරගන්න, හිතට ගන්න. ඒකේ පුළුවන් තරම් කරන්න ඒ ටික. එහෙම කරොත් හිත දියුණු වෙයි. එහෙම නොකළොත් එච්චර දියුණු වෙන්නේ නැහැ. ඒක තමන්ගේ නේද? කවුද කරන්න ඕනේ ඒක? තමන් කරනවනේ. මේ වෙන කවුරුත් කරලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒක දැන් අරගන්න. අපි දැන් තව දෙයක් කරා. සන්නිවේදන උපකර සියල්ලම බාර දුන්නා නේද? හංගලා නැණ එකක් වන්නේ නෑ. රෙදි ඇස ගහලා නැහැනේ. එහෙම ගහගෙන ගිය කවුද රැවටෙන්නේ? තමන්. ඒතර ඒක එපයි කිව්ව තරහට නෙවෙයි. ප්‍රේම කරනවට ඉරිසියා නිසා නෙවෙයි. ඒ ප්‍රේම කරන්න යාමෙන් වෙන්නේ මොකද? හිත පිරිහිලා යනවා අර වචන නිසා. ඒ නිසා බාහිර කුණු කන්දල් එනවා. දැන් අපි කොච්චර මේ කැලේ තනියෙන් හිටියත්
අර උපකරණය විවෘත කරලා කොහෙන්ද කලවාණ එන්නේ? ආ කලවාණෙක් කෙනෙක් කතා කරලා කිව්වොත් කලවාණ කවුරුත් මැරිලායි කියලා අම්මෝ එනවා මම අද හෙටම එනවා ඉඳපන් කියලා දුවනවා. නැතනම් කොහෙද තව තියෙන්නේ? තව ගමක් කියන මාතලගම කොහෙද? එහෙනේ අනිත් එක පරණගම ඒත් එහෙම රත්නපුර පැත්තේනේ. ඒ රත්නපුරෙන් කවුරුද කතා කරලා වරෙන් මැණිකක් අහුණා. ඔය යනවා නිවන් දකින්න බැරි හෙට අයිය ඇවිල්ලා කියලා දුවනවා අඬ කඩාගෙන. කොහෙද දුවන්නේ? මැනිකේ කෑලි බෙදා ගන්නනේ, ආදායම බෙදා ගන්න. ඔය වගේ අර ගම් වලින් පණිවිඩයක් ආවොත් ටිකට් එකක් ඇදලා කියලා අප්පා මේ භාවනාවට සරණ ආයෙන්න බැරි කාර්යකාරී කියලා යනවා යන්න. ඉතින් මම මෙනිකා උදාහරණ දුන්නේ දැන් ඒක නොතිබුණොත් ආචි මලා හරි ඔන්න ආචි මැරිලා ගන්නවා 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 ප්‍රතිචාර. මගේ නම්බරේ සඳහන් දීර නැත්තම් හොඳටම ගැලවෙන්න පුළුවන්. හැබැයි මට කිව්වත් මං කියන්නේ ආච්චි වගේ නම් මෙරිලා නම් කියන්නේ නැහැ. ආච්චි මරුණා කියලා දුවන්න තරම් දෙයක් කොහොමවත් උන්ද මැරෙන්න හිටපු එක්කනානේ. මේ දවස් 10න් පස්සේ 7 දවස් දාන පස්සේ තමයි යන්නේ තොපි මැරුණද කියලා. මේ අපි මේ හොඳට භාවනා කරගෙන හැබැයි ආච්චි මලාගෙන පණවිඩි ආවොත් බැරි වෙලාවත් ආවොත් මොකද වෙන්නේ? දවස් 10කට ආවේ දෙකේ දින උක. ගොඩක් අය දෙකේ දිනනවා. ඇයි යන්නේ? අරක දැනගත්තු නිසා නොයා බෑ වගේ එකක් එනවා. දැන් නැති නිසා දැන් මටත් වුණ අපේ පුංචි අම්මා මලා මම දවස් 10ක් එහෙ මීතිරි කළා. පණිවිඩය ආවෙම නැහැ. මොකද දුරකථනේ බාර දීලා මම බලෙන් බලලා ඕන්නේ නැහැ කියලා මම කොහොමද බලෙන්ම කෝ තියාගන්නේ. අ තිබුණා නම් මට පුංචි අම්මගේ පාංශු කුලෙට යන්න වෙනවා. හත් දවස් දානටත් යන්න දෙකම මගහැරුණා. හරිම සන්තෝෂෙන් හිටියේ. ඒ දෙකම මගේ අරුණා කියලා. ඒ ඥාතින් හම්බ වෙන්න ඕනේ, ඥාතිත් එක්ක ආගිය දොරතුරු කතා කරන්න ඕනේ. ආන්න එහෙම ඉතක ඔබ ඇති කරගන්නේ ඇති කරගත්තොත් මේක නැතිතරමට හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැති අය සමහර විට සාප කරනවා. අයියව ගන්නෙ. අපිට Facebook යන්න ඕනේ. අපිට WhatsApp ඕන, අපිට TikTok ඕන වගේ කට් ඉන්නවා. ඉතින් යාළුවෝ කියන අනේ ගෙදරම ඉන්න. මේවට ආවා කියලා වලට වැඩක් වෙන්නේ නැහැ. මේවට එන්න ඕනේ. ওই ආසාවල් ටිකක් හරි අඩු කරගන්න. මොකද ඕකේ තොරතෝංචියක් නෑ, ඉවරයක් නෑනේ. දැන් ඔයාට හැබැයි වුණාම සමහරව Facebook එකේ දවසෙන් භාගයක්, TikTok එකේ තව භාගයක්. ඒක මේ ලෝකෙ ජීවත් වෙලා නෑ. ඔය සමහර සංසල කියන ඔළුව විනාශ වෙනයි කියලා ලෝකෙදී. ඒ කියන්නේ හෝමෝන නිපද වෙනවා අහිතකර, කාමයට බරව. ඊට පස්සේ අර හිතේ තියෙන නිදහස් පැත්ත වැහිලා යනවායි කියලා. ඇත්ත ඒක. මොලේ තමයි ඒක වෙන්නේ. මොලේ රසායනික ක්‍රියාවලියක් වෙනවා ධර්මයට විරුද්ධව අධර්මවාදීව. එතකොට එයාගේ මුහුණේ වරණය අප්‍රසන්න වෙනවා. අසහනකාරී බවට, අසහනකාරී කියන සහනයක් නැහැ, වෙනමකුත් නෙවෙයි, සතුටක් නැහැ කියන එක. එතකොට සංසිඳීම සමාධිය නැති සිතින්, ඇවිස්සුණු සිතින් එහෙට මෙහෙට දුවදුවා යා ජීවිතේ ගෙවලා දානවා. දැන් මේක අතහරිනකොට ඔබ ටික ටික අර නිදහස් පැත්ත ඇරෙනවා, විවේක මනස ඇරෙනවා. එතකොට විවේක මනස ඇරිච්ච එක්කෙනාට අමාරු මුලින් ඔක කරගන්න කරගත්තොත් එයාට විවේකයමයි ඕන. මේක මම අපිට ඥාතිත් එක්ක කතා නොකර ඉන්න තියෙනම් හරිම හොඳයි. කතා කිරීම බොහොම බයයි, භයානක දෙයක් සහ හිත පිරිහෙන අරමුණක් වෙන්න පුළුවන් ඥාති මිත්‍රයන් සමග ඇසුරු පවත්වන එක. ඒක නැති වුණා කියලා සන්තෝෂ වෙන්න වෙනමුකුත් හිතන්න එපයි ගැන. දැන් පණිවිඩ එන්නේ ආච්චි මරුණා කියලා දැන් දුකද? දන්නේ නැහැනේ දුක් වෙන්න. දන්නේ නැහැ. ඒ ආච්චි ඩාඩ ලොකු එකේ මරුණා කරන්න දෙයක් නැහැ. මං ගිහලා කෘතිම සෝසනේ දුන්නා කියලා යා නැගිටින්නේ නැහැ. බොරුව තියෙන ඉතින්. ඒ නිසා මේ මායා ලෝකේ, ආටෝප ලෝකෙන් මේ ඇත්තන් හැමෝම සතුටු වෙන ටික දවසකට හරි අපි අත මිදුනා කියලා සාදු කියලා සන්තෝෂ වෙන. එහෙනම් අද දේශනාව අපි නැවත සිහිපත් කරගමු. කඳුළු පිරුණු දැස්සින් විපාක විඳින සිදුවෙන නරක කර්ම, නැත්නම් පසුතැවෙන සිදුවෙන කර්ම, අර කොහොරකම වගේව නේද? එයින් යාට දුකම්ම ලැබුණා. ඒවා කරන්න එපා, නොකර ඉන්න එක යහපත් කරන්න කිව්වා. මොනවාද? සතුටු හිතන જાති. දැන් මම දවස් ගානක් භාවනා කරා කියලා හිතනකොට මොකක්ද ඇති වෙන්නේ? සතුටක් ඇති වෙනවා. සමාධියතම භාවනා වැඩුනේම නැහැ කියලා දවස් 10 හිටියා. ඔහේ එහෙ මේ ඇවිද ඇවිද බොරුවට ස්පියන් හිටියා කියන කවුරු හරි ඇවිල්ලා මේ හොඳ නැද්ද ඒත්? ඔයා සිල්පද 10ක් රැක්ක වෙනවා. සතුන් මරලා නැහැ දවස් 10, හොරකම් කළා නැහැ, කාම මිච්ඡාචාර, බොරු සුරාපාන ආදී කිසිවක් නැතිව සිල්වත් වෙලාද. ඊළඟට විවේකයෙන් හිටියා වෙනවා. භාවනාව නොවන එක සමහරට දිහේතුක නිසා වෙන්නත් පුළුවන්. ඒක නැති කරන්න බෑනේ දැන්.
අඩුමතරම් බුදුගුණ හරි එතකොට වඩන්න ඕනේ. නැත්තම් මංකෝ දහම් පොතක් ඉල්ලගෙන කියවන්න. ඒක තමන් ඉල්ල ගන්න. අපි දන්නේ නැහැ වැඩුණද නැද්ද කියලා. එහෙනම් අපි නමුත් ආශිර්වාද කරන මේ අලුතෙන් භාවනාවට සම්බන්ධ වෙච්ච පිරිසට ඉතා හොඳින් මේ ධර්මතා දිනු කරගන්න ලැබේවා. කායික මානසික සුව සැලසේවා. එසේම අපේ පින්වත් මෙහෙණින් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට පැවිදි අපේක්ෂක පිරිසට තේ ස්තුම් ධර්ම ප්‍රාර්ථනා සමෘද්ධ කරගෙන නිවන් මඟ සපුරා ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. අභිවාදන සීදිස්ස නිච්ඡං අද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. සෝපත්.